අපේ ජීවිතේ සෑම මොහොතකදීම අපිට මිතුරු මුණ ගැහෙනවා. හැබැයි අපේ ජීවිතේ දුකේදී සැපේදී හැමදාමත් අපි ළඟ ඉන්නේ අපේ හොඳම මිතුරෝ. ජීවිතේ හොඳම මිතුරු පිරිසක් එකට හමු වෙච්ච තැනකට අපි එන්න කැමතියි. අද අපි ඇවිල්ලා ඉන්නේ නාවුල ජාතික යුවන් සේනාංග පුහුණු මධ්‍යස්ථානයේ. මේ ආයතනයේ පුරාම ඔවුන්ගේ දක්ෂතා එක්ක අපි කතා කරන්න සූදානම් පැක් පුරාට. එකතු වෙන්න අද ටොප් ලයිට්ස් අප්. දවස ලස්සනට ආරම්භ කර පිරිසක් එක්ක අපි කතා කරන්න සූදානම්. මේ තමයි ආයතනයේ හැම දිනාමත් එක සතුටින් ඉන්න වෙලාව, පන්ති කාමරේ ඉන්න වෙලාව. අද දවසේ කොච්චර වෙලාවක් පන්ති කාමරේ ඉන්න තියෙනවද? හතරමාරක් විතර. මොනවද කරන්න තියෙන දේවල් පොඩ්ඩක් එක එක කියන් ගියත් පන්ති කාමරේදී? ඉගෙන ගන්න තියෙනවා ඇත්තටම. හොඳයි. ඔයා කවුද? ඉරංග. ඉරංග කොච්චර කාලයක් වෙනවද මේ ආයතනයට එකතු වෙලා? දැන් මාස දෙකක් විතර. මොනවද මේ එක්තැනදී කරන්න තියෙන දේවල් පොඩ්ඩක් එක එක කියන් ගියොත්? විනෝදයි, ගොඩක් සෙල්ලම් කරනවා. ඒ වගේ විනෝදින් ඉන්න ඔක්කොමත් එක්ක. මෙතන යාළුවෝ සෙට් එකක් ඉන්නවා. පොඩක් යාළුවන්ගේ නම් ටික කිව්වොත් මතක කරොත්. මේ ලහිරු, මේ දනංජය, මේ හෂාන්, අර අශෝක, ගොඩක් කොම යාළුවෝ. කොහොමද ජීවිතේ? සතුටුයි. මොනවද කරන්න කැමති දේවල් මෙතනට ආවන් පස්සේ? සෙල්ලම් කරන්න තමයි ගොඩක්ම. සෙල්ලම් කරන්න ගොඩක් කැමති. පීටි පිටනේ දැන් පීටි වලට පිටනේට යනවා. කොච්චර වෙලාවක් ඒකට වෙන් වෙනවද? එහෙම කියලා නෑ, හැමදාම වගේ හවසට සෙල්ලම් කරනවා. අපි මේ නතරවල ඉන්නේ, අපි හැමදාම හවසට සෙල්ලම් කරනවා. ඔයා කවුද? දරංචි. කියන්නකෝ බං පවුල ඉස්සර පොඩ්ඩ. පවුල ඉන්නා මායි හතර දෙනෙක්. හොඳයි තියෙන. ඔයා කවුද? ජනිත්. ජනිත් මෙතනට ආව පස්සේ මොනාටද වැඩිපුර ආදරය කරේ? එක එක පීරියඩ් තියෙනවා. මොනාද කැමති දේවල්? సౌందర్య පීරියඩ් එක මම ගොඩක් කැමතියි. ඒක ඉතින් ගොඩක් කට්ටිය ෆන් එකේ ඉන්නවා. සතුටින් ඉන්න දින පීරියඩ් එකකින්ද කැමතියි. ජීවිතේ ලස්සනම කාලේ කියලා හිතන්නේ මොන කාලෙද? යවුන කාලේ. කැමති දැනගන්න මෙතනට ආව පස්සේ කොහොමද ජීවිතය වගේ වෙනස් වුනේ? බොහෝ දේවල් වෙනස් වුණා. ගෙදරට වඩා හොඳ විනෝදයෙන් ගත කරනවා. ඉක්මනට වෙනස් වෙන්න හැකියාව තියෙන ගෑල් ළමයින්ටද පිරි ළමයින්ටද? දෙකලම දිනනවා. මත් එහෙම වෙනස් වෙන කෙනෙක්ද? ඔව්. කොයි විදිහට ජීවිතේ වෙනස් කරගන්න කැමති? ෆන් එක තමයි ඉඳ ගොඩක් බලන්නේ. ඔයා කවුද? අශෝක. අශෝක කියනකෝ බැච් එකේ මොනාද කරපු දේවල් පොඩක්? විනෝද දේවල් ගොඩක් කරා. ඔයාලගේ බැච් එකට නමක් වෙලා ඇති. මොකද නම? ලයන්ස්. ලයන්ස් ටීම් එකේ මොනාද කරපු දේවල් පොඩක් මේ ගෙවිච්ච කාලය ඇතුළතදී? ගෙවිච්ච ගොඩක් දේවල් කරා, සතුටුයි. බොහොම අත්දැකීම් ගත්තා. අපි ඇවිල්ලා තියෙන ලස්සන ගම්මානයකට, එහෙම නැත්නම් ලස්සන ප්‍රදේශයකට මෙහෙට ආවම පස්සේ කොහෙද ඇවිදින්න පුළුවන් තැන්? තියන ගෙඩි ගෙඩි යන්න පුළුවන්. දඹුල්ල නුවර එහෙම ඇවිදින්න පුළුවන්. ටීම් එකක් විදිහට වැඩ කරද්දි මොනවද කරන්න ඕන දේවල්? සමගිව එකතුතු වැඩ ගන්න. මොනවාගේ දේවල් වලටද වැඩිපුර දක්ෂ? සින්දු ගැන. මොනවාගේ සින්දු වලටද වැඩිපුර ආස? පරණ සින්දු. මං හරි ආසාව අය කටහඬ පුංචි සින්දුවක් අහන්න. මේ බස් නැවතුම පෙර හැම දිනකම අප හමු වෙන හැටි දැන උන්නේ මාමන බව මා තනි උන බව බස් නැවතුම තව නෑ දන්නේ. බැරි වෙලාවත් ඔය කිව්වා වගේ සින්දුවේ තේරුම තියෙන දේක් ඇත්ත ජීවිතේ වුණොත් ඔයා ඒක පිළිගන්නවද? එහෙම නැත්නම් ඕන්නෑ කියලා හිතනවද? ඕන්නෑ කියලා හිතනවා. ඒ කියන්නේ එහෙම දෙයක් වෙයි කියලා හිතේ තියෙනවද? නෑ, කවදාවත් වෙන්නේ නැහැ. කොහොමද ඒක හරියටම විශ්වාස කරලා කියන්නේ? මට විශ්වාසයි මංගල.
හර්ෂි කියනකො කොච්චර කාලයක් මෙතන ඔයාලට ඉන්න හැකියාව තියෙනවද? මාස 6ක් ඉන්න පුළුවන්. මේ මාස 6දී මොනවාද ජීවිතේ එකතු කරගන්න කැමති දේවල්? අලුත් අත්දැකීම් එකතු කරගන්න කැමති. ඔය කැමතිය නායකෙක් ඇදෙනි. කොයි වගේ නායකෙක් වෙන්නද ඔයා ආස? මං ආසයි හැමෝටම ආදර්ශමත් නායකෙක් වෙන්න. ඔයා කවුද? චමිලා. චමිලා කියනකො බලන්න මේ ආයතනයේ ඔයාලට ලැබෙන දේවල් ජීවිතේට ගොඩක් දේවල් ලැබෙනවා. කියන්නේ හොඳ නායකත්වයක් ලැබෙනවා. ඒ වගේම පෞෂ වර්ධනයක් ලැබෙනවා. හොඳට ඉගෙන ගන්න අධ්‍යාපනයක් ලැබෙනවා. ඒ වගේ දේවල් තමයි මේකෙන් ලැබෙන්නේ. ගමේ ගෑල් ළමයිද වැඩිපුර ලස්සන කොළඹ ගෑල් ළමයිද? ගමේ ගෑල් ළමයි. ගමේ ගෑල් ළමයි ගාව මොනක් තියෙන ලස්සන දේවල් පොඩක් එක කියාගෙන කියොත්? එයාල ගොඩක් ලස්සනයි. විනේ හැදියාව ඔක්කොම තියෙනවා එයාල ළඟ. මෙතන තාම පස්සෙත් ඒ විදිහට විනේ හදනවනේ. කොයි විදිහටද ඔයාලට ඒ දේවල් ලැබිලා තියෙන ජීවිතේට? ගොඩක් හොඳට ලැබිලා තියෙනවා. විනය කිය ඇත්තෙම මෙතනින් අනාගතයට හොඳ අය බිහි කරනවා. ගොඩක් විනය ලැබෙනවා. ලංකාවට තටා බායි කියලා යන්නද කැමති? එහෙම නැත්නම් ලංකාවෙම ජීවිතේ ගෙවන්නද? ලංකාවෙම ජීවිතේ ගෙවන්න කැමති. කවදාද දවසක යාළුවෙක් කිව්වොත් එහෙම නැත්නම් ආගේ ලස්සන ගැන හිතලා එයා කිව්වොත් ඔය කොණ්ඩේ පොඩ්ඩක් ලස්සනට අපි කට් කරමුද කියලා ඔයා කැමතිද? අප්පෝ නෑ. එහෙනම් මොනවද කරන්න කැමති දේවල්? මොනවත් නැමේ තියෙන විදිහම හොර. කැමති දැනගන්න මෙතනට ආවන් පස්සේ ඔයාට කොයි විදිහේ ජීවිතේ දැනුනේ? ජීවිතේ ලැබිච්ච දේවල් අලුත් අත්දැකීම් තියෙනවා. එහෙම තමයි. මොනවද මෙතනදී ඔයාට කරන්න තියෙන දේවල් පොඩක් කිව්වොත්? මේ මෙතනින් හොඳ හැදියාවක් හදනවා. පිනිය හදනවා. හොඳ පෞරුෂත්වයක් හදනවා. ඔයාට හීන ලෝකයක් ඇතිනේ. ඔයාගේ හීන ලෝකින ලොකුම වීරයා කවුද? එහෙම කෙනෙක් නෑ. දැනට අම්මයි තාත්තයි. හරි ආසයි ඔයාගේ ආදරණීය අම්මගේ තාත්තගේ නම් ටිකක් කියන්නකෝ. අම්මා ශෝකතාවද අප්පච්චි හෙට්ටි ආරච්චි. ලස්සන මූවිස් බලන්න එහෙම නැත්නම් ෆිල්ම් බලන්න වෙලාවක් තියෙනවද? එහෙම වෙලාවක් නෑ. වෙලාවක් හම්බුනොත් බලන්න. ආසම් ෆිල්ම් එක නම් මොකද? ආශිකි. பல தொப்புல வாலிபால் ஆடலாமா ஆடும் சக்கல சைக்கிள் கப்புல கிணக்கு பொடி போடலாமா முந்தானையில் பல்லே பல்லே முத்தம் கொடு பல்லே பல்லே முள்ளு குத்தும் பல்லே பல்லே ரத்தம் வராது எப்படி எப்படி அப்படி அப்படி ஏ வாடா மாப்புல வல பல தொப்புல வாலிபால் ஆடலாமா රෝෂිනි අද කියනකෝ අද දවස කොච්චර සතුටින්ද ඉන්නේ? ගොඩක් සතුටින් ඉන්නවා. ගෑනම ගොඩක් ලස්සන වෙන කැමතිනේ. ඔයා ලස්සන වෙන මොනවද කරන්න කැමති දේවල්? මම ලස්සන වෙන මොකුත් කරන්නේ නැහැ. සමහරවිට ගෑනම වැඩිපුර ලස්සන පවුඩර් දැම්මොත්ද? එහෙම නැත්නම් මේකප් දැම්මොත්ද? මේකප් දැම්මට පස්සේ. ඔයත් ඔයගේ පොඩි මේකප් එකක් දාගෙන දැන් ඉන්නේ. නෑ. නෑ. ගෙවල් කොහෙද? මාතලේ. කොච්චර කාලෙ ඉඳන් මෙතනට අවිල්ල තියෙනවද? මාස දෙකක් විතර. මේ මාස දෙක ඇතුළතදී මොනවද ලැබිච්ච දේවල්? පෞරුෂ වර්ධනය ඉගෙන ගත්තා. මොනාද ඉගෙන ගන්න තියෙන පීරියඩ් පොඩක් එක කියන් ගියොත්? IT තියෙනවා, පෞරුෂ වර්ධය තියෙනවා, දෙමළ තියෙනවා. කොහොම ජීවිතේ? සුන්දරයි. ජීවිතේ සුන්දර කරගන්න මොනාද ඔය එකතු කරගන්න කැමති දේවල්? ගොඩක් දේවල් එකතු කරගන්න කැමතියි. ජීවිතේ කියන්නේ සල්ලිද? එහෙම නැත්නම් මෙතනින් ලැබෙනවා වගේ අත්දැකීම්, එහෙම නැත්නම් සතුටද? අත්දැකීම් සතුටයි දෙකම. වැඩිපුර කැමති මේ ගෙවිච්ච කාලය ඇතුලේ මොන වගේ අත්දැකීම් එකතු කරගන්නද? ගොඩක් ඉතින් යාළුවොත් එක්ක සතුටින් ඉන්නවා. ඉතින් ඒ වගේ අත්දැකීම් තමයි ඒක. වකවුද? ඉරෝෂා. ඉරෝෂා කියන්නක පොඩක් ඔයාගෙන පොඩක් කිව්වොත්? මගේ ගම පල්ලේපල. මට සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා.
හොඳින් හොඳයි. අපි ඇවිල්ලා තියෙන ලස්සන ගමනකටනේ මෙහි ලස්සන ලස්සන මල් වර්ග පිපෙනවා. කොට මල් වර්ග කීපයක් කිව්වොත් රෝස, අරලිය, ඇන්තූරියම් වගේ ගොඩක් මල් වර්ග තියෙනවා. කැමති දැනගන්න මෙතනදිත් ඔයාලට විවිධ ක්‍රියාකාරකම් කරන් තියෙනවා. මොනවද කරන් තියෙන දේවල්? ක්‍රියාකාරකම් උදේට අපිට PT තියෙනවා. ඒ වගේ තමයි. කියනකො පොඩ පවුල ඉස්සර අම්මා ඉන්නවා, අක්කි ඉන්නවා, මම එච්චර. නිහඬ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වාගේ. මිහිරි මතකේ සැරිසරාව නවා තැන්ගෙන දැසි බම්බර නාදේ ඇසෙන මානේ රැඳෙනු මාගේ සුවඳ වාගේ. බම්බර නාදේ ඇසෙන මානේ රැඳෙනු මාගේ සුවඳ වාගේ. මේ ගෙවිච්ච කාලය ඇතුළතදී වැඩිපුර ආසම දවස් ගිවිලා යන්න ඇතිනේ. මොනවාද කැමති දවස්? විනෝද ජාර්තා ගියපු දවස්. මොනවාද ඒ දවස්ෙදී කරපු දේවල් කොහෙද ගියේ? දමුල්ලේ ගියා. වා කවුද? කවිදු. කවිදු මෙතනින් ඉන්න යාළුවෝ අතරේ නායකෙක් වෙන්න අවස්ථාවක් හම්බුණා. මොනවාගේ නායකෙක් වෙන්න දාස? ටීම් ලීඩර් කෙනෙක්. ලීඩර් කොයි වගේද මෙතන ඉන්න කට්ටිය පාලනය කරන්නේ? හොඳින් පාලනය කරන කට්ටිය පාලනය කරගන්න හොඳරින්. කියනකො පවුල විස්තර පොඩ්ඩක් කිව්වොත්? අම්මයි තාත්තයි නංගි මල්ලි ඉන්නවා. වා කවුද? ජනිත්. ජනිත් වගේ මොවාගේ නමත් කිව්වොත්? මම චානක. චානක කොහමද දවස? හොඳයි. දවසක පටන් ගද්දි මොන වගේ හීනයක් එක්ක දවස පටන් ගන්න කැමති? දවස වැඩ කටයුතු ඒ ගැන හිතලා. කොයි විදිහට දවසව ප්ලෑන් කරලා තියෙන්නේ? මේක තියෙන වැඩ අනුව තමයි. වා කවුද? දිල්රුක්ෂි. දිල්රුක්ෂි ගෙදරදී අම්මට උදව් කරන කෙනෙක්ද වා? කොයි විදිහට අම්මට උදව් කරන්නේ? මේ දවස්වල නම් බෑ මේකට එන හින්දා හවුස්වට ගිහිල්ලා පුළුවන් විදිහට ඕක. කැමති දැනගන්න මෙතනදී ඔයාලට එක එක ක්‍රියාකාරකම් තියෙනවනේ වැඩිපුර ආස ක්‍රියාකාරකම් මොකද්ද? ඩ්‍රිල් කරන්න ඇස. ඩ්‍රිල් කරන්න. අම්ම උයද්දි රහස් කියලා දීලා තියනවලු. එහෙම අර විශේෂ රහස නැහැ. රහට උයන්න පුළුවන් කෙනෙක්ද? ඔව්. මොනවාද ඔය රහටම උයන්න දේවල්? ඕන දෙයක් පුළුවන්. ඔයා කවුද? ක්‍රිෂාන්ති. ක්‍රිෂාන්ති කියනකෝ පවුල ඉස්සර පොඩ්ඩක් කිව්වොත්? අම්මේ තාත්තේ මලේ මායතරයි. මෙතනදී මේ යාළුව කට්ටියත් එක්ක අලුත් අනාගතයකට යනවනේ. අනාගතේ මොන වගේ හීනයක්ද තියෙන්නේ? ටීචර් කෙනෙක්. ටීචර් කෙනෙක් වෙනවා නම් කොහේ පළාතකට ගිහිල්ලා උගන්වන්න දාස? යාපනේ. යාපනේ. ඒ වගේ පළාතකට ගිහිල්ලා උගන්වද්දී මොනවද තියෙන්න ඕන දේවල්? දෙමළ භාෂාව දැනගෙන ඉන්න ඕන විශේෂයෙන්. මම දන්නවා දෙමළ. එහෙනම් පුළුවන්. දෙමළ භාෂාවෙන් ආදරය කරන්න වෙලාවක් නැහැ කියලා කොහොමද කියන්නේ? කාදලික නේරමිල්ලේ. වා කවුද? බුද්ධිකා. කියන්නකෝ අද කොච්චර සතුටෙන් කාලය ගෙවනවද මෙතනට ආවම? එහෙම කියලා නෑ ගොඩක් සතුටුයි. ඔයා කවුද? චාන්තිකා. ඔයාට හීනයක් තියෙනවා සැබෑ කරගන්න? තියෙනවා. මොකද්ද හීනේ? නර්ස් කෙනෙක් වෙන්න. ලා ඉස්සර මං එනකොට ඔබ ඉඳන් මග බලා ලස්සන ඔබේ ගැස්සන ඔය අත් අටු සලලා ආදරෙයි ආදරෙයි කිය කියඳලා මට නොකිය මෑ ගියේ වනයට පියාඹලා වනයට පියාඹලා වනයට පියාඹලා ඇයි ගියේ වනයට පියාඹලා. කොහොමද අදවස? හොඳයි. වැඩිපුර කැමතිය පරණ සින්දු අහන්නද එහෙම නැත්නම් අලුත් සින්දු අහන්නද? දෙකටම කැමති. සමහරින් මෙතනට ආව පස්සේ ඔයාලට විවිධ ක්‍රියාකාරකම් වලින් එක එක දේවල් ලැබෙනවානි. මොනවද ලබා ගන්න කැමති දේවල්? සෙල්ලම් කරන්න කැමති. ක්‍රීඩා කරලා ඉහළට යන්න කැමති. ඔයා කවුද? ඕෂද. තමන්ගේ ඇඟ ගැන කොච්චර හිතනවද? ගොඩක් හිතනනේ. සමහරින් ආහාර පාලනය කරන්න කියලා කියනවා නම් ඒකට කැමැත්තක් තියෙනවද? එහෙම නැත්නම් ඒක කැමති නැති දෙයක්? කැමැත්තක් තියෙනවා. කොයි විදිහට ආහාර පාලනය කරන්න ආස? රැහැට කෑම අඩු ගන්න. රැහැට කෑම අඩු ගන්න. ඒක කරන්නම් පුළුවන් දෙයක්ද බැරිම දෙයක්ද? රැවටුන තරම් ඔබ හින්දමං කවුරුත්ම දන්නේ නෑ තවත් කඳුලක තරම් දැනුනා හොඳින් සමුගත්තදා ඔයා මගෙන් වැරදි කරලා ඔයා හැමදා මට වැරදිකාරයා කියා වෙන් වී ගියත් රිදවා එදා අමනාප නැ උනේ කිසිදා.
බැරිවෙලා ජීතෙන් සමුගෙන යන්න හදනවා නම් කෙනෙක් යව තියාගන්න හදන එහෙම නැත්නම් සමුගෙන යන්න තියලා බලන් ඉන්නකත් තියාගන්න හදනවා. ඉතින් මේ මම කැමති හැමදාම මං ගාව ඉන්න ඕන. පුංචි බ්‍රේක්යක් ගත්තා. බ්‍රේකෙන් පස්සේ නැවතත් ටොප් ලයිට් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක එකතු වෙන්නේ නාවුල ජාතික යෝන් සේනාංග පුහුණු මධ්‍යස්ථානයේ තවත් පන්ති කාමරයක ඉන්න කට්ටියක් එක්ක කතා කරන්න. කැමති ඔයාලගේ ටීම් එකේ නම දැනගන්න? ඒ පන්ති. ඔයාලට වෙනම නමක් වැටලා තියෙනවා. මොකද ටීම් එක? ඇල්ෆා. ඇල්ෆා එකේ කට්ටිය කොච්චර දක්ෂ කට්ටියද? හැකියාවන්නේ පිරිපුන් නේද? අති දක්ෂ කට්ටියක් ඉන්නවා. දනුෂ්ක එක එක්කෙනාට එක එක කාඩ් වැටලා තියෙනවා. කැමති දැනගන්න පොඩක් මේ වටේ ඉන්න කට්ටියක පොඩක් නම් ටිකක් මතක් කරොත් කාඩ් විදියට? ඇම්බලයා, ඇහැලි, කෝකා. මෙයාට දාලා තියෙන නම් මොකද? කඩ තට්ටයා තට්ටයා. ඒ කාඩ් එක කීයට කීයක් 100ට කීයක් විතර ගැලපෙනවා? 100ට 100ක්. කවුද ඒ කාඩ් එක දැම්මේ? ඔක්කොම ඔක්කොම. සාමාන්‍ය ඔයා කැමති කටකාර ගෑල් ළමයින්ටද එහෙම නැත්නම් අහිංසක ගෑල් ළමයින්ට? අහිංසක ගෑල් ළමයි. අෂෙන් කියනකො මෙතනදී මොනවද ඔයාලට කරන්න තියෙන විශේෂ දේවල්? බැහැරගත පුහුණු තියෙනවා, ඉගෙනීමේ කටයුතු තියෙනවා, ඒ වගේ තමයි. ඔයා කවුද? මං දමිදු. දමිදු මෙතනදී යාළුවොත් එක්ක මොනවද කරන්න තියෙන දේවල්? ගොඩක් දේවල් තියෙනවා ඉගෙන ගන්න එකයි, තව තියෙනවා ඉතින් ගොඩක් දේවල්. වැඩිපුර මාස පීරියඩ් එක මොකද්ද? IT පීරියඩ් එක. මොකද IT පීරියඩ් එකේ විශේෂත්වය කැමති ඇච්චර? ඒක නිකන් අර ප්‍රැක්ටිකල් එහෙම තියනවානේ, ඒකින්ද ආසයි ඒක. පවුල ඉස්සර පොඩ්ඩක් මතක් කරොත්? පවුලේ 3 දෙනෙක් ඉන්නවා, අම්මයි මායි නංගි අක්කයි. මොනවාගේ පැෂන් වලටද එහෙම නැත්නම් මොනවාගේ ඇඳුම් පැළඳුම් වලටද ආස? හැම දෙයක්ම මගේ ආස. ඔයා කවුද? මම සුසන්ත. ජීවිතේ තීරණයක් ගනිද්දි කී පාරක් හිතනවද? 3 පාරක් වගේ හිතනවා. අනාගතේ හීනයක් තියනවද? තියනවා. මොකද්ද තියෙන ලොකුම හීනේ? අමුදා සෙබලෙක්. ඔයා කවුද? විදුරංග. විදුරංග මොනවාගේ දේවල් වලටද ආදක්ෂ? ක්‍රීඩා වලට. එයායි. ක්‍රීඩා වලින් මොනවද ලබාගෙන තියෙන සාහිතික සම්මාන? සාහිතික ගොඩක් ලබාගෙන තියෙනවා නර්තන වලට. දනුෂ්ක කියනකෝ කොච්චර දවසක්ද මෙතනට ඇවිල්ලා? දැන් මාස 2.5ක් විතර. එක එක කෙනා එක එක විලාසිතාව වලට කැමති. ඔයා මොනවාගේ විලාසිතාව වලටද කැමති? කැමති විලාසිතාව නැහැ. ඔයාලගේ සර්ලා මිස්ලා මොනවාගේ දේවල් උදේ ඉඳන්ම කියලා දෙන්නේ? ඉගෙන ගන්න ඕන දේවල් කියලා දෙනවා. ඔයා කවුද? ගයන්. ගයන් අද වෙනකොට කොච්චර දේවල් ජීවිතේ ලැබිලා තියෙනවද? ගොඩක් දේවල් ලැබිලා තියෙනවා. මොනවාද මෙතනදී ලබා ගන්න කැමති දේවල් ඉස්සරහට? එකමුතුකම, විශ්වාසය, ඒ වගේ තමයි. වැඩිපුර ලොකුවට ඕනම රහසක් රකින්න පුළුවන් පිරි ළමයින්ටද ගෑල් ළමයින්ටද? පිරි ළමයින්ට. ගෑල් ළමයින්ට රහස් රකින්න බෑ කියන්නේ ඇත්තද? බෑනේ. ඔයාගෙත් එහෙම රහසක් කාට හරි කිව්ව කියන්න හිතුවද එහෙම ගෑල් ළමයිකු රහසක් කියන්නේ නැද්ද? ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නැ, දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නේ නැ, ජීවිතයේ හැමදාමත් සැප ලැබෙන්නේ නැ, සිනහ වෙවි කල් ගෙවන්න බෑ. හිනා වෙලා ජීවිතේ ගෙවන්න බැයිද? පුළුවන්. ගෙවන්න පුළුවන්. කොහොමද ජීවිතේ හිනා වෙලා ජීවිතේ ගෙවන්නේ? සතුටින් හිටියොත් පුළුවන්. සල්ලි මොද ජීවිතේ? නෑ. එහෙනම් මොකද ජීවිතේ කියලා කියන්නේ? ජීවිතේ හැමදේම තමයි. හැමදේම තියෙනවා. ඔයා කවුද? ගිම්හානි. ගිම්හානි මිතන් තාම පස්සේ අපි දකින්න ගොඩක් සුන්දර දේවල්. මොනවද වැඩිපුර කරන්න කැමති දේවල් සුන්දර විදිහට? ක්‍රීඩා කරන්න කැමති, යාළුවොත් එක්ක හිනා වෙන්න විනෝදෙන්න කැමති. එච්චර තමයි. ක්‍රීඩා පිටියේදී මොනවාගේ පැත්තකින් දක්ෂතා දක්වන්නද ඔයා කැමති? ක්‍රිකට්, වොලිබෝල් හැම දෙකින් ආසයි. ආසම ක්‍රිකට් ක්‍රීඩකයා කවුද? සංගක්කා.
අම්ම වෙනුවෙන් ජොබ්බැක් කලා ගිහිල්ල දෙන්න කැමතිම දේ මොකද? අම්මගේ සතුට ජීවත් කරන එක තමයි මම. අපි අම්මගේ ආදරණීය නමක් කියමු. චම්ලිකා මහේෂිනි. සංසාරේ මාවතේ පිය මනින ජීවිතේ මිනි පහනක් ඕවා අම්මේ ඔබෙසනේ එනතින් ලොව බලා සවනින්න සන්නෙමි මා බිහි කළ අම්මේ ගයමි ඔබේ ගුණේ මා බිහි කළ අම්මේ ගයමි ඔබේ ගුණේ වාගේ ආදරණීය අම්මගේ නමත් කියන්නකෝ සමන්තිකා ඒ වගේම ලස්සන වාගේ නම් මොකද තුෂාරි තුෂාරි කොහොමද මෙතනදී එක එක දේවල් හොයාගෙන යන්නේ අලුත් දේවල් වලට කැමති කොහොමද පොඩක් කිව්ව අලුත් දේවල් වලට ගොඩක් කැමති කියන්නේ හැම දෙයකටම වාගේ නව දේවල් වලට කැමති තව ගොඩක් කැමති දේවල් තියෙනවා ඉතින් එක එක නම් කැමති නැහැ එක එක හීනත් එක ජීවත් වෙන්නේ ඔයා හීන ලෝකේ අතර මං එන කැමති කෙනෙක්ද නැහැ මොනවාගේ දේවල් එක්ක ජීවත් වෙන්න කැමති? වර්තමානයේත් එක්ක ජීවත් වෙන්න කැමති. පෞලිස්තර පොඩක් කිව්ව. අමයි තාත්තයි මයි මල්ලි. වා කවුද? කෞෂාලි. පැත්තක් වෙලා ඉන්නද කැමති? එහෙම නැත්නම් ටීම් එකේ හැමෝමත් එකට ඉන්නද? ටීම් එකේ හැමෝමත් එකට ඉන්න. එහෙම ඉන්නකොට මොනවද ලැබෙන දේවල්? සතුට, විනෝදය, ගොඩක් දේවල් ලැබෙනවා. කිවල් කොහෙද? මාතලේ. උදේ නැගිටින එක ටිකක් කරදරකාරී වැඩක්ද? ටිකක් විතරයි. ඒ වගේ වෙලාවට මොකද කරන්නේ? කවුද නැගිටවන්නේ? අම්මත් කතා කරනවා. කීයටද මෙතනට එන්න ඕනේ වෙලාවල් පොඩක් කිව්වොත්? හත වෙද්දි ඇවිල්ලා ඉන්න ඕනේ. සමහරවිට ලෑස්ති වෙන ගෑල්මන් ගොඩක් කියලා යනවනේ. වාඩ් ලෑස්ති වෙන කොච්චර වෙලා කනවද? පෑයක් විතර. එතකොට කන්නාඩි ඉස්සරහා හැඩ බලන්න. ඒ පෑය ඇති. වා කවුද? ජයමිනි. ජයමිනි කියන්නකෝ අද කොච්චර සතුටින්ද ඉන්නේ? ගොඩක් සතුටින් ඉන්නේ. මෙතනින් නායිකාවක් වෙන්න නම් මොනවද කරන්න ඕන දේවල්? හැමෝගෙම ඒ කියන්නේ හැමෝටම හොඳින් ඉන්න ඕනේ. ඒගොල්ලන්ගේ හිත දිනා ගන්න ඕනේ. ඔයා කවුද? නිරෝෂණි. නිරෝෂණි සාමනින්ග මෙතනදී කෙනෙක්ට ජීවිතේ අලුත් පාරක් කියලා දෙනවා. ඔයත් පාරක් තෝරගෙන දින්නේ. ඔව්. මොකද ඒ අලුත් පාර? එයා පෝස්ට් එක. ඔයගේ තැනකට යන්න මෙතනින් කොයියගේ සපෝට් එකද දෙන්නේ? ලොකු උදව්වක් ලැබෙන අපේ ගුරුවරුන්ගෙන්. ඉදිරියට යන්න පුළුවන් ඉතින්. ඒ වගේ රැකියාව කරද්දි මොනවද තියෙන්න ඕන දේවල්? හොඳ කැපවීමක් තියෙන්න ඕනේ. කවුරු කෙනෙක් වාට වරමක් දෙනවා. ඔයා කැමති ඉක්මනටම කෙට්ටු වෙන්නද එහෙම නැත්නම් ටික ටික කෙට්ටු වෙන්නද? ඉක්මනටම කෙට්ටු වෙන්න. කොච්චර විතර කෙට්ටු වෙන්න ආසයිද? සාමාන්‍යයෙන් කෙට්ටු වෙන්න ආසයි. සතමලේ වන බඹල මඩ වෙන වේ මම ළමය පැණියරමි සහතික දෙනවා ඉදිරිය යන්න බලනවා. සසික කියනකෝ මේ අලුත් එක කියන ජීවිතේ කොච්චර සුන්දරයිද? සුන්දරයි. ඉතින් මේ ඉස්කෝලේ වගේම ඉතින් මේ එතන ඇවිල්ලා ඉතින් විනෝදයෙන් ඉතින් ඉන්න. මෙතනට ඇතුළ වෙන මොනවාගේ ක්වොලිෆිකේෂන්ද බැලුවේ? ගොඩක් දේවල් වලින් ඉතින් බැලුවා. මම ඇත්තටම ඉංජිනේරුවෙක් වෙන්න තමයි මගේ බලාපොරොත්තුව තියෙන්නේ. මේ පැත්තෙන් ඉතින් ඉස්සරහටම යනවා. ජීවිතේ වාටම කියලා ගයක් හදාගනිද්දි මොනවයි ගයක් හදන්න දාස?
හොඳ හොඳ විදිහකට ගයක් ඉතින් හදන තට්ටු දෙකේ ගයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔයාගේ නමත් කිව්වොත් චාල්ස් ජෑන්ස්. කියන්නක බලන්න. ඔය නම කවුද වට දැම්මේ? තාත්තා. ඔයා කවුද? ලහිරු. ලහිරු කියන්නක පවුලිස්තර පොඩ්ඩක්. අම්මයි තාත්තයි මායි අක්කයි මල්ලි. ඔයාගේ නමත් කිව්වොත්? මගේ නම නුවා. මෙතනට හම්බෙච්ච අලුත් පවුල ගැන පොඩ්ඩක් විස්තර කරොත් මෙතන ඉන්නේ යාළු කට්ටිය. ඇත්තෙම ගොඩක් හොඳයි. හොඳයි යාළුවෝ පිටිසක් ඉන්නවා. සතුටු වෙයි. ඔයා කවුද? උදයන්ග. සඳ පාන වගේ මුහුණ ඇගේ හරි සිරියාවයි, කිරි මුහුද වගේ සිනාස පිරි මුහ මඩ හාසයි, පිපි මලක් වගේ ගුණ සුවඳින්න සරුසාරයි, මගේ අම්මට මම හැමදාමත් හරිම ආදරෙයි, මගේ අම්මට මම හැමදාමත් හරිම ආදරෙයි. කියනක බාන මෙතනදී කොච්චර සතරෙන් දවස ගෙවන්නේ? ගොඩක් සතරෙන් දවස ගෙවනවා. පට්ටි කියන නමටද කැමති? එහෙම නැත්නම් ලේනි කියන නමටද? එකකටවත් කැමති නැහැ. අනිසංසලා කියන්නක පවුල ඉස්සර පොඩක් කිව්වොත්? ගෙදර ඉන්නේ අම්මේ, මල්ලි, අප්පච්චි, අයියායි අක්කේ. නුවර වීම ගැන, මාතලේ වීම ගැන කොච්චර ආඩම්බරයිද? ගොඩක්. ගොඩක්. ගැලම ආඩම්බර වෙන තරමට ලස්සන, එහෙම නැත්නම් අහිංසක වෙන තරමට. අහිංසක වෙන තරම. අහිංසක වුණාන් පස්සේ හදවතට දුක විතරද ඉතුරු වෙන්නේ? නෑ. එහෙනම් මොනවාද හදවතට ඉතුරු වෙන්නේ? සතුට. ඔයා කවුද? විපුල් බණ්ඩාර. ඔයාගේ නමත් කිව්වොත්? තරිදු. තරිදු කියන්නකෝ පවුල ඉස්සර. අම්මයි තාත්තයි මල්ලි මායි. ඔයාගේ නම කිව්වොත්? ලක්ෂා. වැඩිපුර ලස්සන ගැන හිතන්නේ ගෑල් ළමයිද පිරි ළමයිද? පිරි ළමයි. සාමාන්‍යයෙන් ඔයා ලස්සන වෙන දේවල් කරන කෙනෙක්ද? එහෙම නැත්නම් ලස්සන වෙන්න ඕනේ නැහැ කියලා හිතන කෙනෙක්ද? ලස්සන වෙන්න ඕනේ, ලස්සන වෙන්න කරනවා. මොනවාගේ දේවල්ද ලස්සන වෙන්න කරන්නේ? නෑ ඉතින් ක්‍රීම් ගන්නවා, ඉබේ ලස්සනක් තියෙනවා. එච්චරයි. පාන් කියනක බලන්න මෙතනදී ඔයාගේ ජීවිතේ අනාගතේ කොයි විදිහට තීරණය කරලා තියෙන්නේ? මෙතනදී ඉතින් මේකේ තියෙන දේවල් වලට සහභාගී වෙලා හොඳට අනාගතයක් හදාගන්න තමයි අපි ආවේ. මේ කිට්ට කැනකට දාගත්තාන් පස්සේ කොච්චර විනයක් එනවද ඇඟට? ගොඩක් ලොකු විනයක් එනවා. මොනවද කරන්න තියෙන දේවල් උදේ ඉඳන්? ගොඩක් දේවල් කරන්න තියෙනවා. පුංචි බ්‍රේක් එකකට පස්සේ නැවතත් අපි ටොප් ලයිට් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක එකතු වෙලා ඉන්නේ. තවත් ටීම් එකක් ඉන්නවා. ඔයාලගේ ටීම් එකේ නම පොඩක් කිව්වොත්? ලයන් හાર્ට්. ලයන් හાર્ට් එකේ තේරුමක් තියෙනවා. මොකද මේ තේරුම මේ ටීම් එකේ? සිංහ හදවත. ඒ වගේ හදවතක් තවාර තියෙන්නේ? ඔව්. සමහරවිට ඒ වගේ හදවතක් තියෙනකොට මොන වගේ දේවල්ද කරන්න හිතෙන්නේ? අපිට එන හැම අභියෝගයක්ම ජය ගන්න පුළුවන්. කොහොමද මේ දේවල් ජය ගන්න පොඩක් කිව්වොත් එක එක? ටීම් එකේ සියලු දෙනාම සහයෝගයෙන් වැඩ කරලා එකමුතු වෙලා කියන හැම අභියෝගයක්ම ජය ගන්න පුළුවන්. ඔයාලට කවුරු කෙනෙක් බොරුවක් කියලා අහුනොත් ඔයා මොකද කරන්නේ? ළඟට ගිහින් අහනවා. ඊට පස්සේ අහලත් ඇත්තටම බොරුවක් කියලා තිබ්බොත් පළවෙනි පාර සමාව දෙනවා. දෙවෙනි පාර? දෙවෙනි පාර සමාව දෙනවා. තුන්වෙනි පාර? තුන්වෙනි පාර අනිවාර්යෙන් ගන්නවා. ප්‍රාර්ථනා තවරා ආදරේ දෙන්න විඳ ගන්න ඍසිසේ
නිම නොවේ කිසි දිනේ පෙම්පැතුම් මහදේ ඇවන හැම ආත්මයම ඔබගේ ළඟම ඉන්නයි මම නම් පැතුවේ පනට පන දේ නොදෙමි කතරේ රහස නොහසේ විඳිමි පනසේ නිහඬ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වාගේ මිහිරි මතකේ සැරිසරා ඔබ නවා තැන්ගෙන දැසි බඹර නාදේ ඇසෙන මානේ රැඳෙනු මාගේ සුවඳ වාගේ. ඔ නපුරු කෙනෙක්ද අහිංසක කෙනෙක්ද? අහිංසකයි. අහිංසක කෙනෙක්ට මෙතනට ආවම පස්සේ තව අලුත් දේවල් ලැබෙනවනේ. මොනවද ලැබිච්ච දේවල්? ගොඩක් දේවල් ලැබිලා තියෙනවා. කිව්වොත් පාවුලේ ඉස්සර පොඩ්ඩක් කිව්වොත්. මමයි අම්මයි තාත්තයි මල්ලි. ගෙදර ඉඳන් මෙතනට එන්න කොච්චර වෙලාවක් යනවද? පැය එකමාරක් විතර. කොහෙන්ද නන්ද ගෙදර එනවා කියලා කියන්නේ? බකමූණින්. කියනකෝ. අද කොච්චර සතුටකින්ද ඉන්නේ? ගොඩක් සතුටයි. වා කවුද? කුසුම්. කුසුම් මේ යාළු කට්ටියත් එක්ක ජීවන ජීවිතේ මොනවාද වැඩිපුරම කැමති දේවල්? ගොඩක් කැමතියි. ගොඩක් දේවල් වලට කැමති. වා කවුද? චාමලි. චාමලි කියනකෝ පවුල ඉස්සර පොඩ්ඩ. මායි අම්මයි තාත්තයි. කවර කෙනෙක් කිව්වද ඔය කොණ්ඩගස් ටික ඔහොම ඉස්සරහට දැම්මොත් ඔයගේ ලස්සන තවත් වැඩි වෙනවා කියලා? නෑ. ඇයි? එහෙම කිව්වේ නෑ. පුංචි කාලේ වැඩිපුර ආස කරේ රෝස මල් වලටද? එහෙම නැත්නම් පුංචි පුංචි බෝනික්කන්ටද? බෝනික්කොත් එක ගොඩක් සෙල්ලම් කරාද? ඔව්. කවුද හිටපු යාළුවා බෝනික්කොත් එක සෙල්ලම් කරන දවසල? ගොඩක් යාළුවෝ හිටියා. යාළුවා අද හම්බුණා පස්සේ මොනවද කතා කරන්න ඉතුරු වෙච්ච දේව? ගොඩක් දේවල් කතා කරා. අද බෝනික්කොත් එක සෙල්ලම් කරන්න ආසයිද? ඔව්. වෙන් වෙන්නට හිත කීවොත් ඔබ වෙන් වෙනවාද? හැර යන්නට හිත කීවොත් මා හැර යනවාද? යලි එන්නට හිත කීවොත් ඔබ යලි එනවාද? යලි එන්නට ඔබ කීවොත් ඔබ යලි එනවාද? සෙනෙහසේ නවාතනේ ලැගුම් දුන්නු මගේ පෙම්බරි, ආයේ නම් රිදවන්නේ නෑ බලාගනිමි මගේ පණ වගේ. සෙනෙහසේ නවාතනේ ලැගුම් දුන්නු මගේ පෙම්බරි, ආයේ නම් රිදවන්නේ නෑ බලාගනිමි මගේ පණ වගේ. නාවුල ජාතික යෝන් සේනාංග පුහුණු මධ්‍යස්ථානයේ ඉන්න හැම දෙනාටම අලුත් අනාගතයකට පාර කියලා දෙන පිරිසක් එක්ක අපි කතා කරන්න සූදානම්. මේ තමයි ගුරු මණ්ඩලේ. මෙතනට එකතු වෙලා කොච්චර කාලයක් වෙනවද? දැනට අවුරුදු 1.5ක් විතර වෙනවා යෝන් සේනාංගට සම්බන්ධ වෙලා. කෙනෙක් මෙයා එතනට බඳව ගනිද්දි කොයි වගේ දේවල්ද ඔයාලා කරන්නේ? අපි අවුරුද්දකට කණ්ඩායම් දෙකක් බඳවා ගන්නවා. පළවෙනි කණ්ඩායම අපොස සාමාන්‍ය පෙළත් උසස් පෙළ සමත් අය බඳවා ගන්නේ. බඳවාගෙන අපි මෙතනින් වෘත්තීය පුහුණුවකට යොමු කරලා රැකියා ගත කිරීමක් තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ ස්ථානයේ එන කෙනෙක් කලාවට විතරක් නෙවෙයි තවත් බොහෝ දේවල් වලට එකතු වෙනවා. මේ ස්ථානයේ තියෙන වැදගත්කම විතරක් නෙවෙයි මෙතනින් හදාරන්න හැකියාව ලැබෙන දේවල් පොඩ්ඩක් සඳහන් කරොත්. ඇත්තෙනම කලාව සම්බන්ධයෙන් ගත්තොත් එහෙම යාලට නැටුම්, චිත්‍ර, ඊට අමතරව සංගීතය, ඒ දේවල් හදාරන්න පුළුවන්. ඊට අමතරව තොරතුරු තාක්ෂණ පැත්තෙන් යන්න පුළුවන්. භාෂාව පැත්තෙන් ගත්තොත් එහෙම ඉංග්‍රීසි දෙමළ මේ ඉගැන්වීම් කරනවා. ඊට අමතරව පෞරුෂත්ව වර්ධන, ඒ වගේ විශාල නායකත්වය වගේ විශාල දැනුම් සම්භාරයක් අපි ලබා දෙනවා මේ පාඨමාලාව හරහා. කඳුළු හෙලා නැඹිලියට සහල් ගරන අම්මා, සුසුම් හෙලාගෙනි දළුගෙන ලිප මොළවන අම්මා, වෙල් දෙනිවල ඇවිද ගොසින් වෙරළුගෙනත් අම්මා, ඉනිවැට ළඟ බලාහිඳි අපි එන තුරු අම්මා. මේවයි කටහඬකට මොනවාගේ දෙයක්ද කරන්න පුළුවන් කියලා ඔයා හිතන්නේ? ගොඩක් හොඳයි, ලස්සනයි. ඉතින් සමහරවයි කටහඬක් තියෙන කෙනෙකුට මොනවද කරන්න පුළුවන්?
හොඳ ගායිකාවක් වෙන්න පුළුවන්. මෙතනට එන කෙනෙකුගේ තියෙන දක්ෂතා හඳුනා ගන්නවලා. කොයි විදිහටද දක්ෂතා හඳුනාගන්නේ? අපි මධ්‍යස්ථාන මට්ටමින් කලා උලෙලවල් කරනවා. එතනද අපි දක්ෂතා තියෙන ළමයිට ඉදිරියට එන්න පුළුවන්. ඊට පස්සේ අපි පළාත් කලා උලෙලවල් කරනවා. ඊට පස්සේ සමස්ත ලංකාව එක්කගෙන යනවා. ඒ වගේ විදිහට අපේ දක්ෂතා තියෙන ළමයි ඉදිරියට යන්න හොඳ මාර්ගයක් තියෙනවා මෙතන. මොනවාද මේ ආයතනය කරන්නේ? ගබඩා බාරු කරල්ෂන් පල් සේවය කරනවා. මෙතනට එන කට්ටියට කොයි වගේ පහසුකම්ද දෙන්නේ? මොන වගේ දේවල්ද මේ ආයතනයේ නොමිලේ ලබා දෙන්නේ? ආහාර පාන, නිල ඇඳුම්, නේවාසික පහසුකම් ඒ ඔක්කොම ලබා දෙනවා. ඔයා කවුද? මම වත්සලා, දෙමළ උපදේශක විදියට මෙහි කටයුතු කරන්නේ. දෙමළ භාෂාව මෙතන ඉන්න පිරිස කොයි විදියටද බාරගන්නේ? කොච්චර ආදරෙන් ඒ කට්ටිය ඒ භාෂාවට ඇලුම් කරනවද? මේ ලංකාවේ බලන විදියට දෙවන භාෂාව කියන්නේ දෙවනි භාෂාව. ඒ කියන්නේ ලංකාවටම තියෙන සෙකන්ඩ් ලැන්ග්වේජ්. ඒ නිසා ළමයි ඔක්කොම ආසාවෙන් ඉගෙන ගන්නවා. මෙතනට එන කෙනෙක් මේ ආයතනයෙන් එළියට යන්නේ කොයි විදියටද? ඒගොල්ල පෞරුෂත්වය, ආකල්ප, චිත්ත වේග, චර්යාවේ ලොකු වෙනසක් ඇති කරගෙන මෙතනින් එළියට යනවා. ඔයාගේ ජීවිතය වෙනස් වෙලා ඇතිනේ. ඔයා මොනවාද මෙතනට ඇවිල්ලා කරපු දේවල් ඒ වගේම මෙතනින් ලබා දෙන්න සූදානම්ද? මෙහිදී මම උපදේශක අධ්‍යක්ෂ නිලධාරියක් විදිහට වැඩ කරනවා. ඒ අතරෙදී දරුවන්ට සෞන්දර්ය රසාස්වාදනය, ඒ දේවල් වලින් ඒගොල්ලන්ගේ ආකල්ප චිත්ත වේග සෞන්දර්ය මගින් වෙනස් කරන්න පුළුවන් විශේෂයෙන්ම. ඒ නිසා ඒකට සහයෝගය ලබා දෙනවා දරුවන්ට. පීටි පීරියඩ් කීයක් වෙන් වෙලා තියෙනවද දවසකට? පැයක් තියෙනවා. සමහරවිට කොහොමද ඒක බැලන්ස් කරලා තියෙන පොඩක් කිව්වොත් උදේ ඉඳන් හවසනක? උදේ පීරියඩ් එක තියෙන්නේ. උදේ 8යි 8ට පටන් ගත්ත පස්සේ 9යි 10යි වෙනකල් තියෙනවා. ළඟ තියෙන විසිල් එකට කොච්චර බයද කට්ටිය? උපදේශක පාඨමාලාවක් කරා. ඒ පාඨමාලාවේ මම යම එකකවල මම රාජකාරිය නියුලුණා. එතන පස්සේ විශ්‍රාම ගිහිල්ලා මම මේ ජාතික විමසනාංකයට සම්බන්ධ වුණා. ඔයා කවුද? මම නිලංග, මේ ආයතනයේ තොරතුරු තාක්ෂණ උපදේශක විදියට වැඩ කරනවා. IT කියන දේ මේ කට්ටිය අලුත් දෙයක් නෙමෙයි ලංකාවට. මේ කට්ටිය කොහොමද IT කියන දේ බාරගන්නේ? නමුත් කියන්නේ මෙතෙන්ට ගොඩක් පිරිස එනකොට ගොඩක් පිරිස එන්නේ නම් සාමාන්‍යයෙන් පරිගණකයක් يعني කම්පියුටර් කතගාලවත් නැති පදනම එන කට්ටිය ඉන්නවා. එයාලට සාමාන්‍යයෙන් මෙතනින් පිට වෙලා එනකොට තමන්ගේ අවශ්‍යතාවයට සාමාන්‍ය පරිගණකයේ හසුරව ගන්න හොඳ හැකියාවක් ලැබෙනවා. ඔයා කවුද? මම සර්බ විදේශක යූජි මුතුබණ්ඩා. කොහොමද මේ රැකියාවට එකතු වෙන්නේ පොඩක් කිව්ව? ඇත්තටම මම දැන් අවුරුදු 6ක් විතර වෙන මේ රැකියාවට සම්බන්ධ වෙලා සන්තෝෂයෙන් ඉඳින් කරගෙන යනවා. මට එන පිරිසර අලුත් ගයක් විදිහට තමයි ඔයාලා තාත්තලා අම්මලා විදිහට සලකන්නේ. කොහොමද ඒ කට්ටිය ඔයාලව බාරගත්තේ? ඒ කට්ටිය කොච්චර ආදරෙන් මෙතන ඉන්නවද? ඇත්තටම මෙතෙන්ට අපිට ආඩම්බරෙන් කියන්න පුළුවන් සර්බ උපදේශක වශයෙන් සමාජයේ ඉතල මෙතෙන් එනකොට ඒගොල්ලන්ගේ තියෙන දරදඬු ගැටිය සාමාන්‍ය මට්ටමකට ගනලා හොඳ විනයගරුක පුජ්‍යලව හැටියට අපිට එළියට දාන්න පුළුවන්. අත්දැකීම් පෞරුෂත්වයේ මේ හැමදාම එකට එකතු වූ තැන නායකයෙක් බිහිනවා. ලංකාවේ හෙට අලුත් අනාගතයක් බිහි කරන්න සූදානම් නායකයෝ පිරිසක් එක්ක අපි අද දවසේදී කතා කරේ. හෙට දවසේදී ලංකාවේ කොහේ කොතනක හිටියත් අපි එන්න කැමතියි ඔබේ සතුරු හොයාගෙන. 0778 506 605 0114 799 700 මේ දුරකථනාංග දෙකටම ඔබට කතා කිරීමේ හැකියාවක් තියෙනවා. අපි අලුත් දවසක හම්බෙමු. ගිල්ලෙනවට සුබ දවසක්.